මැරිකර්ලා ඉන්න ඇර තියෙන ප්‍රශ්නයක් තමයි වීසා එක ඇප්ලයි කරද්දී එහෙම නැත්නම් ස්ටුඩන්ට් වීසා එක ඇප්ලයි කරද්දී එයාගේ ස්පවුස්ට එහෙම නැත්නම් අපි කියන හස්බන්ඩ් හරි වයිෆ් හරි ඒ දෙන්නට ගොඩක් වෙලාවට එකට යන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් මමත් ඇත්තටම මගේ වයිෆ් එක්ක දැන් අවුරුදු 6කට ඉස්සෙල්ලා එකට තමයි ආවේ. හැබැයි දැන් තත්ත්වය ඊට වැඩිය ගොඩක් වෙනස්. මොකද ඉමිග්‍රේෂන් එක අපේ ලංකාවේ ඇප්ලිකේෂන්ස් ඒ වගේම ඉන්දියාවෙන් එන ඇප්ලිකේෂන්ස් ගොඩක් ඒ කියන්නේ තරවලි ඒගොල්ලෝ චෙක් කරලා තමයි වීසා එක ඇප්රූව් කරන්නේ. අද මම උඹලන්ට කියන්න යන්නේ ඒ කියන්නේ ඇත්තටම ඇඩ්වයිස් එකක් දෙන්න යන්නේ මම හිටපු ස්ටුඩන්ට් කෙනෙක් විදියට කොයි විදියට එන එකද හොඳ. දෙන්නම එකපාරට ආවොත් මොකක් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් තනියම ආවොත් මොකද්ද වෙන්න පුළුවන්? ඒ වගේ දේවල්. ඉතින් හිතන්නකෝ දැන් ඔයා තනියෙන් යන කෙනෙක් නම් මෙන්න මේකයි වෙන්නේ. ඔයා තනියෙන් යන කෙනෙක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ඉස්සෙල්ලම ගොඩක් කලා හොස්ටල් එකකට කොලෙජ් එකේම තියෙන. ඇවිල්ලා ඊට පස්සේ ඔයා ටික දවසක් යනකොට ඔයා ඒකට එන්වයරන්මන්ට් එකට යූස් වුණාට පස්සේ ඔයාට පුළුවන් එළියට ගිහිල්ලා accommodation එකක් ඔයාට කැමති විදිහට හොයාගන්න. ඒ අතරතුරේ ඔයාට part time job එකකුත් හම්බ වෙනවා. එතකොට ඔයා ඇත්තටම every month ඔයා මොකක් හරි step එකක් උඩට තමයි තියෙන්නේ. මට ඒක ඇත්තටම confidence අතෝ කියන්න පුළුවන්. ඔයා කවදාවත් මෙහා ආවට පස්සේ පල්හැට යන්න විදියක් නැහැ. ඔයා හරියට වැඩ කරොත්. හිතන්නකෝ marry කරපු කෙනෙක් නම් දෙන්නම එකට ආවොත් මොකද වෙන්නේ? දෙන්නම එකට ආවොත් පළවෙනි ප්‍රශ්න තමයි ඔයගොල්ලෝ මුණ දෙන තියෙන expenses වැඩි. එතමුද දෙන්නෙක් එකපාරට ආවොත් එහෙම accommodation දෙන්නෙක්ට ඩොලර් 140ක් නම් යන්නේ දෙන්නෙක්ට ඩොලර් 180ක් 200ක් සමහරවල් 250ක් වෙන්නත් පුළුවන්. ඉතින් එකපාරට ලොකු ගාණක් වියදම් කරන්න වෙනවා ආපු ගමන. අනිත් එක තමයි ඒතර දින expenses වැඩි. එතකොට ඔයගොල්ලෝ ඉක්මනට ජොබ් එකක් හොයාගන්න ඕනේ. unnecessary pressure එකක් ඔයගලන්ට එනවා. එතකොට දෙන්න දෙපාරකට ආවොත් මොකද වෙන්නේ? දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ස්ටුඩන්ට් ඉස්සෙල්ලා එනවා. ස්ටුඩන්ට් ඉස්සෙල්ලා ඇවිල්ලා හොස්ටල් එකේ ඉඳලා එයා part time job එකක් හොයාගෙන ඊට පස්සේ අපි හිතමු එයා කැමති තැනකට move වෙනවා. ඒක ෆ්ලැට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගියක් අරගෙන තව ස්ටුඩන්ට්ස්ත් එක්ක යනවා වෙන්න පුළුවන්. එහෙම ගියාට පස්සේ පොඩ්ඩක් ඔය environment එක හදාගත්තට පස්සේ ඔයාගේ wife බහරි husband හරි ගෙන්නන එක තමයි safe. මොකද එයා එතකොට එනකොට ඔයා මෙතන ෆවුන්ඩේෂන් එක දාලා තියෙන්නේ. මොකද දෙන්න එක පාරට ජම්ප් කරනවට වැඩිය මේක සේෆ් කියලා මම හිතනවා. මොකද මම මේක අත්දකපු නිසා. හැබැයි ඒත් එක්ක මම කියන්න ඕනේ මේක ඇත්තටම ඩිපෙන්ඩ් වෙනවා ඔයගලන්ගේ සිටුවේෂන් එකේ හැටියට. දැන් විශේෂයෙන්ම හිතන්නකෝ ඔයා පිරිමි කෙනෙක් නම් ඔයා නම් ස්ටුඩන්ට් වෙන්න යන්නේ. ඔයා ඉස්සෙල්ලා ඇවිල්ලා ඊට පස්සේ වයිෆ් ගෙන්නන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. මම නම් ගොඩක්ම ඇඩ්වයිස් කරන්නේ හැමතිස්සෙම පිරිමි කෙනා ස්ටුඩන්ට් නම් ඒක කරන්නම ඕන. හැබැයි හිතන්නකෝ ගැහැණු කෙනා නම් ස්ටුඩන්ට්. එතකොට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට වයිෆ් ඉස්සෙල්ලා ආවහම සමහර කෙනෙකුට ගොඩක් වෙලාවට ඔගොල්ලෝ බයයි. ඒගොල්ලෝ බයයි තනියම එන්න. තනියම වැඩ කරගන්න. ඉතින් ඔයගොල්ලෝ ප්‍රශ්න වලට බයයි. ඒ නිසා තමයි හස්බන්ඩ්ත් එක්කම එන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ තීරුම් ගන්න ඕන එකක් තමයි ගොඩක් අය සමහර කෙනෙකුට කියයි එකට යවන්න පුළුවන්. ඔව් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ දේවල් කිව්වට ගොඩක් වෙලාවට honestly කතා කරනවා නම් වීසා එක දැන් එකම ටයිම් එකේ එනවා හරි අඩුයි. එහෙම වීසා එකක් එකට එන්න නම් අපි අඳුම තරමේ වගේ ඉන්ටේක් එකට ඉස්සෙල්ලා මාස 5කටවත් ඉස්සෙල්ලා ඕගලන් දෙන්නගෙම වීසා එක දාන්න ඕනේ. ඒ නිසා මගේ ඇඩ්වයිස් එක තමයි පොඩ්ඩක් සැක්‍රිෆයිස් කරන්න වෙනවා. මගේ අර වීඩියෝ එකත් මම කියනවා සැක්‍රිෆයිස් කරන්න වෙනවා සමහර තැන් වල අපේ ජීවිතයේ දේවල්. ඉතින් මාස 2 3කට මේක කරාට ප්‍රශ්නයක් නැහැ ඕගලන්ගේ ෆියුචර් එක ගැන හිතලා. හැබැයි දෙන්නගේ හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන්න ඕනේ. හැබැයි මමවත් අපේ ටීම් එකේ කවුරුවත් ඔයගලන්ට ෆෝස් කරන්නේ නැහැ එහෙම කරන්න කියලා. මගේ ජොබ් එක තමයි අපේ ජොබ් එක තමයි ඔයගලන්ට හරි දේ එක්ස්ප්ලেইন කරන එක. ඊට පස්සේ ඔයගලන්ට තීරණය කරන්න පුළුවන් මේ දේ කරනවද නැද්ද කියන එක. හිතන්නකෝ ඔයා මෙරිකල්ල ඔයාලට ළමෙක් හරි ළමයි දෙන්නෙකුත් ඉන්නවා කියලා. ඉතින් ඔයා හිතන්න ඔය තුන්දෙනාම එකට එනකොට මේ සිටුේෂන් එක තවත් කොච්චර ඩේන්ජරස්ද කියලා. මම ඩේන්ජරස් කියන වචනේ පාවිච්චි කරන්නේ මම සමහරක් වෙලාවට මිනිස්සු ස්ට්‍රගල් කරන විදිය දකින්න නිසා. ඔයාට හොඳ ෆන්ඩ් එකක් තියෙනවා නම් හොඳ සේවිංස් තියෙනවා නම් ඔයකක්වත් ප්‍රශ්න නෙමෙයි. ඒ කියන්නේ ඔයාට හොඳ මුදලක් ඔයා අරන් එනවා නම් අපිට ඔයාලා ඩොලර් 10,000ක් විතර අරන් එනවා නම් මෙහේ එනකොට ඔයාලට ඔක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අපි ඇත්තට මුණ දෙන්න ඕනේ ගොඩක් කට්ටියට එහෙම එන්න හැකියාවක් නැහැ. එතකොට හොඳම දේ තමයි ඉස්සෙල්ලා ස්ටුඩන්ට් ඇවිල්ලා ඊට පස්සේ තමන්ගේ ෆැමිලි එක තමන්ට සපෝට් කරන්න ගෙන්න ගන්න එක. මොකද එහෙම කරොත් තමයි ඔයාට ලස්සන්ට මේක චුට්ට බිල්ඩ් කරගන්න පුළුවන්. එකපාර ආවොත් නැත්තම් හරිම අමාරුයි මේ තියෙන දේවල් වලට ෆේස් කරන්න. මොකද 3-4 දිනාම රටට අලුත්.
දැන් එක්කෙනෙක් නම් ඔයා හිතන්නකෝ ඔයා පිමි කෙනෙක් නම් ඔයාට ඕන කට්ටක් කන්න පුළුවන් හරි එතකොට ඔයාට ඕන තැනක ගිහලා කියන පොඩි කාමරයක උනත් ඔයාලා ඉන්න පුළුවන් නමුත් ඔයා ෆැමිලි එකක් පිටින් ආවොත් ඔයාලා ඉදි කරන්න පුළුවන් විශේෂයෙන්ම දැන් මෙහි ෆැමිලි එකක් ආවොත් ඔයාලා පොඩි ළමයෙක් ඉන්නවනම් ඕගලන්ට 3 දිනකටම එක කාමරයක ඉන්න බෑ මෙහි මෙහි රූල්ස් තියෙනවා එතකොට කවුද ඔයගොල්ලෝ මෙහි එනකොට එකපාරට ගෙයක් දෙන්නේ එහෙම වෙන්නේ නැහැ මොකද ගෙයක් දෙන්න සාමාන්‍යයෙන් ලෑන්ඩ්ලෝඩ් එහෙම නැත්නම් අපි කියන ප්‍රොපර්ටි මැනේජර්ස්ලා ඒගොල්ලෝ බලනවා ඔයාගේ ඉන්කම් එක මොකද්ද ඔයාගේ වීසා එක මොකද්ද ඔයාගේ බැංක් ස්ටේට්මන්ට් එක ඉතින් මේවා කොහොමද ඔයා එකපාරට දෙන්නේ ඔය 3 දෙනෙක් එකපාරට ආවොත් ගෙදරක් ගන්න අපි 2 හරි 3 බෙඩ්රූම් හරි හවුස් එකක් ගන්න කෝ ඒ නිසා ඔයා අඳුරන කවර හිටියත් ඔයගොල්ලන් සපෝට් කරන්න ඒක ප්‍රශ්නයක් නෑ ඒක වෙනම කතාවක් නමුත් බහුතරයකට ඕගොල්ලොන්ට සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ හඳුරන්නේ මාව විතරයි එතකොට මට සරක්ලට රෙෆරන්ස් ලෙටර් එකක් දෙන්න පුළුවන් ඒ කියන්නේ ගෙදරකට යනකොට මෙහෙමයි මම ගාව ඉඳලා තියෙනවා ඒ කියන්නේ ඇත්තටම මට මම ඉන්න පැත්තට ආවොත් මට යම් කිසි උදව්වක් කරන්න පුළුවන් මගේ ස්ටුඩන්ට්ස්ලට නමුත් ඔගොල්ලෝ මම ඉන්න පැත්තෙන් පිට ආවොත් අපි හිතමු මම ඉන්නේ හේස්ටිංස් වල ඔගොල්ලෝ අපි හිතමු ටවුරංග හරි හැමිල්ටන් හරි ඕක්ලන්ඩ් හරි වෙලින්ටන් හරි ඒ වගේ පැති වලට ගියොත් ඔයගලන්ට ගොඩක් වෙලාවට තනියෙන් තමයි ඔක්කොම කරගන්න වෙන්නේ මට ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන් මොනවද කරන්න ඕනේ කියලා නමුත් ගොඩක් වෙලාවට ඔයගලන්ට තනියම මේකට ෆේස් කරන්න වෙනවා ඉතින් මේ වීඩියෝ එකේ මගේ ප්‍රධාන අරමුණ තමයි ඕගොල්ලෝ කපල් එකක් නම් එහෙම නැත්නම් ළමෙක් එහෙම ඉන්න ළමෙක් හරි දෙන්නෙක් හරි ඉන්න ෆැමිලි එකක් නම් හැමතිස්සෙම දෙපාරක් හිතන්න මම මේ ඔයගලම ඩිමොටිවේට් කරනවා නෙමෙයි මම ඔයගලම මොටිවේට් කරනවා කරන්න ඕන විදිය මොකද්ද කියලා මම කවදාවත් කියන්නේ ඔය ඕගලන්ට එන්න එපා කියලා නමුත් එනවනම් ලෑස්ති වෙලා එන්න මොකද එක්කෙනෙක් අමාරු වෙනවා වැටෙනවා වගේ නෙමෙයි එකපාරට දෙතුන් දෙනෙක් අමාරුයි වැටෙන එක අපි හිතමු ඔයාටත් මොකක් හරි කරගන්න පුළුවන් වාගේ වයිෆ්ට හරි හස්බන්ඩ්ට හරි ඔය දෙන්න මොකක් හරි කරගන්න නමුත් ඔයගොල්ලෝ ඔයගොල්ලන් ළමයෙක් එක්ක ආවට පස්සේ ඒ ළමයාට මොකද වෙන්නේ ඒ නිසා ඒ හැමතිස්සෙම අර ෂෝට් ටර්ම් හිතලා හැමතිස්සෙම තීරණ ගන්න එපා පොඩ්ඩක් ලොง ටර්ම් හිතලා ලොง රන් එක ගැන හිතලා තීරණ ගන්න මොකද සමහර වෙලාවට ඔයාලා ෆැමිලි එක මිස් වෙන්නේ මාස දෙකක් තුනක් අපි හිතමු හයක් කියලා නමුත් ඔයා ඊට පස්සේ හිතන්න මොකද්ද වෙන්නේ කියලා හරි විදියට මම හරියට කරන විදිය කියලා දෙන්නම් ඔයගලන්ට තියෙන එක ෆලෝ කරන්න ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට උදව් වුණා නම් ප්‍රයෝජනයක් වුණා නම් ඒකට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඉමිග්‍රේෂන් එක සම්බන්ධ ප්‍රශ්න තිබ්බොත් මට මේ වීඩියෝස් වල ඒවට උත්තර දෙන්න බැහැ ඔයගලන්ට පුළුවන් අපිව කන්ටැක්ට් කරන්න කන්ටැක්ට් කරලා අපි ඇඩ්වයිස් එක ඔයගලන්ට අපි ඉමිග්‍රේෂන් ඇඩ්වයිසර්ස් හරහා ලබා දෙන්නම් වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් තව කෙනෙක්ට බලන්න දැම්මම ඒක ෂෙයා කරන්න ඔයගලන්ගේ සෝෂල් මීඩියා වල ඒ වගේම ඔය දැනට subscribe කරලා නැති කෙනෙක් නම් අපේ channel එකට දැන්ම subscribe කරන්න. ඉතින් ඔයගොල්ලෝ subscribe කරලා අපිව motivate කරොත් තමයි අපිට මේ වගේ videos දිගටම දාන්න පුළුවන්. මම හැමතිස්සෙම ඒක කියනවා. ඉතින් අපි subscribers ලා දැන් ඇත්තටම මේ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඇත්තට මේක හොඳ දෙයක්, සතුටට කාරණයක්. ඉතින් අපි අලුත් information එක ඔයගොල්ලන්ව ළඟදීමයි හම්බෙන්න. Thank you very much video එක බලවට.